ஐ බනගලන්ට හැමෝම හොඳින් ඉන්නා කියලා හිතනවා. අද ඉක්මනට වීඩියෝ එකක් අරගෙන ආවා. ගොඩක් අය අහන නිසා කමර්ෂල් කුකරි ඉගෙන ගන්න එන්නේ කොහොමද? මොනවාද ඒක තියෙන්නේ? මොන වගේ වැදගත්කමක්ද මේ කෝස් එකට තියෙන්නේ කියලා. ඉතින් මං හිතුවා අද මං ටගාලා ඒ ගැන ඔයාලට වීඩියෝ එකක් කරනවා කියලා. මුලින්ම කියන්න ඕනේ මම මේ කෝස් එක ලංකාවෙන් නම් ඩිරෙක්ට් මේ කෝස් එකට ඇප්ලයි කරලා ආවේ නැහැ. ඉනිසා මම ලංකාවේ නම් අප්ලයි කරනකොට මේ කෝස් එකට තියෙන්න ඕන රික්වයර්මන්ට්ස් ගැන තියෙන ලොකුවට මම දන්නේ නැහැ. නමුත් මම දන්න මම පෞද්ගලිකව දන්න මල්ලිලා දෙන්නේ මේ කෝස් එකට ඩිරෙක්ට් අප්ලයි කරලා ඇවිල්ලා තියෙනවා. හැබැයි ලංකාවේ ඉකොනොමික් ක්‍රයිසිස් එක ඇති වෙන්න කලින්. එතකොට මං හිතන්නේ එච්චර ලොකුවට ඒගොල්ලෝ බැලු මේ අර ඒක ගැන හොයලා බැලුවේ නැති වුණත් දැන් තියෙන තත්ත්වෙත් එක්ක මේ විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට මුලින්ම දෙන ඇඩ්වයිස් එක තමයි ඔයාලා කමර්ෂල් කුකරි මෙහි ඉගෙන ගන්න එන්න හිතන් ඉන්නවනම් ඔයාගේ ඒජන්ට් එක ඒක ප්ලෑන් කරගන්න. ඔයා කොහොමද ඒක අප්ලයි කරන්නේ කියලා. මොකද මම දන්න මගේ යාළුවෙක් මෙහි මාත් එක්ක ස්ටඩීස් කරන එක්කනේ එයා අවුරුදු දෙකක් මේ කෝස් එක කරලා ඊළඟට ඒක කපල් කරලා තියෙනවා ඩිග්‍රී එක බැචලර් එකකට හොස්පිටැලිටි මැනේජ්මන්ට්. එතකොට එයා 4 years වලට අප්ලයි කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මුලදී අවුරුදු දෙක කමර්ෂල් කුකරි ප්ලස් ඩිප්ලෝමා එක ඊළඟට බැචලර් එක මේ විදිහට අවුරුදු 4කට ස්ටඩීස් වලට දාලා එයා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම ඒජන්ට් කෙනෙක්ගෙන් චෙක් කරන්න ඕනේ මේක කොහොමද අප්ලයි කරන්නේ කියලා. මේ තියෙන්නේ කෝස් එකේ ෆී එකේ බ්‍රේක්ඩවුන් එක. මුලදී වාට ඉනිෂියල් පේමෙන්ට් එකයි ෆස්ට් සෙමෙස්ටර් සෙකන්ඩ් සෙමෙස්ටර් වගේ පේ කරන්න වෙයි. එහෙම නැත්නම් මුළු කෝස් ෆී එකම වගේ පේ කරලා එන්නත් පුළුවන් වෙයි ලංකාවේ ඉඳන් වගේ අප්ලයි කරනවා නම්. එතකොට මේක වාට සෙමෙස්ටර් වයිස් පේ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් වීක්ලි මේක පේ කරන්න. ඒකට වාර තියෙන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගෙන් ඒක රික්වෙස්ට් කරලා එයාලා දෙන ෆෝම් එක ෆිල් කරලා දෙන්න විතරයි. එතකොට වීක්ලි ඔටෝමැටිකලි ඒගොල්ලන් මට මතක විදිහට 600 ගානක් වගේ හැම වීක්ලිම ඔයාගේ account එකෙන් ඔටෝමැටිකලි ඩිඩක්ට් වෙනවා. ඒ විදිහත් ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම එන්නම් ඔස්ට්‍රේලියාවේ ෂෙෆ් ජොබ්ස් ගැන. ඔස්ට්‍රේලියාවේ ෂෙෆ් ජොබ්ස් වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. තිබිලා තියෙනවා ඒ කාලේ, දැනටත් තියෙනවා. ඉතින් අර ගොඩක් වෙලාට ලිස්ට් එකේ උඩින් තියෙන ජොබ් එකක්. මේකෙදි ඔයාලා බැලුවොත් සීක් හරි මෙහි ජොබ්ස් දාන ඉන්ඩීඩ් හරි මේ වෙබ්සයිට් වල ෂෙෆ් ජොබ්ස් වේකන්සිස් වලට ගිහිල්ලා බැලුවොත් ඔයාලට බලාගන්න පුළුවන්. ඉගලොන්ගේ මස්ට් රික්වයර්මන්ට් එකක් තමයි සර්ටිෆිකේට් කමර්ෂල් කුකරි සර්ටිෆිකේට් 4. එහෙම නැත්නම් කමර්ෂල් කුකරි සර්ටිෆිකේට් 4 කියන්නේ. මොකද මෙහෙ ෂෙෆ් කෙනෙක් වෙන්න හොඳ ජොබ් එකක් ගන්න මේ සර්ටිෆිකේට් එක අනිවාර්යෙන්ම ඒගොල්ලෝ ඉල්ලනවා. මුලදී නම් මේක පැකේජ් කරලා තිබුණේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ට සර්ටිෆිකේට් 3, සර්ටිෆිකේට් 4 ඇන් ඩිප්ලෝමා කියලා. හැබැයි මම අප්ලයි කරන කාල වෙද්දී ඒක වෙනස් වෙලා අවුරුදු එකහමාරක් ඔයා කමර්ෂල් කුකරි සර්ටිෆිකේට් 4 කෝස් එක ඉගෙනගෙන ඉතිරි මාස 6 ඉගෙන ගන්නේ ඩිප්ලෝමා එක. ඒ විදිහට වෙනස් වෙලා තියෙන මේක අවුරුදු 2කට පැකේජ් කරලා තියෙන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ට හරියන විදිහට. මුලින්ම මම අප්ලයි කරාම මට ඔෆර් ලෙටර් එක ඇවිල්ලා ඔක්කොම ආවට පස්සේ ඒගොල්ලෝ ලිස්ට් එකක් දෙනවා, බඩු ලිස්ට් එකක් ඔයාට ගන්න. දැන් ටේෆ් එකේ නම් ඒගොල්ලෝ මට දීලා තිබුණේ TWW කියන ෂොප් එකෙන් එක ගන්න. ඒක ටේෆ් එකටම හරියන විදිහට ටී-ෂර්ට් එකයි, ජැකට්ස්, හැට්ස් ඒ ඔක්කොම හදලා තිබුණා. මේ ඔක්කොටම $550ක් වගේ ගානක් ගියා. හැබැයි අපි පස්සේ තමයි දැනගත්තේ මේක සමහර තියෙනවා වෙනම ෂෙෆ් බඩු ගන්න පුළුවන් ෂොප්ස්. ඒකකින් ගන්නත් පුළුවන්, ඔයා මේකෙන්ම ගන්න අවශ්‍ය නැහැ. ඒත් ඉතින් අර අපි මුලදීම පටන් ගත්ත නිසා මමයි තව මගේ ලංකාවේ යාළුවෙක් කෙනා අපි හැමෝම මෙතනින් තමයි බඩු ලිස්ට් එක ඔක්කොම එකපාර ගත්තේ. ඉතින් ඊට පස්සේ කෝස් එක පටන් ගන්න දවස්වල මම ඔයාට ඊළඟ වීඩියෝ එක පෙන්නන්නම්. ඒගොල්ලන් අපිට බේසික් වල ඉඳන් අවශ්‍ය ෆයිනෑන්ස් ස්ටොක් ටේක් වගේ ලොකු දේවල් වල හැමදේම, කුකරි විතරක් නෙමෙයි හෙඩ් ෂෙෆ් කෙනෙක් දැනගන්න ඕන හැමදේම මේ කෝස් එකේ කවර් වෙනවා. මේ තියෙන්නේ ඊළඟ වීඩියෝ එකේ මම පෙන්නන්නේ කොහොමද අපි ඒ දේවල් ඉගෙන ගත්තේ කියලා.
I tend to do the opposite. So I'll hold this still, and I'll hold this at 30 degrees, and I'll take it out like this, okay? ඔයාලා දැක්කේ අපි කොහොමද knife එකක් sharp කරන්නේ ඒ වගේ basic දේවල් වලින් තමයි අපි දෙවෙනි දවසේ පටන් ගත්තේ ඊට පස්සේ chopping boards color codes මොනවාද අපි මොන මොන color codes වල chopping boards වෙනස් වෙනස් මස් ජාති මාළු වලට පාවිච්චි කරන්නේ මේ දේවල් ඉගෙන ගන්නවා ඊළඟට presentation එක ඊළඟට portion size මේ වගේ හැම දෙෙම මේ course එකේදී ඔයාට ඉගෙන ගන්න පුළුවන් ඊට පස්සේ ওই විදිහට ඔයාට ඇත්තටම ලොකු improvement එකක් දැනගන්න පුළුවන් ඔයා course එකේ අන්තිම semester එකට වගේ එනකොට ඔයාට හොඳටම තේරෙනවා ඔයා මුලින් හදන dish එකට වඩා ලොකු වෙනසක් ඔයාගේ අන්තිම dish එකේ තියනවා කියලා. දැන් මේ ඔයගලන්ට පෙන්වන්නේ ඒ dishes වල වෙනස් වෙන විදිහ. පස්සේ වැදගත්ම දේ තමයි අන්තිම කමර්ෂල් කුකරි මාසෙක අවුරුදු එකමාරේ අන්තිම සෙමෙස්ටර් එකට කලින් ඔයාලට කලින් සෙමෙස්ටර් එකේ ඔයාලට ප්ලේස්මන්ට් බුක් එකක් දෙනවා මේ බුක් එක දෙන්නේ මේක දෙන්නේ එතකොට පළවෙනි සෙමෙස්ටර් එක නෙවෙයි දෙවෙනි සෙමෙස්ටර් එකේ එතකොට ඔයා බල ඔයා අනිවාර්යෙන් කරගන්න ඕන දෙයක් තමයි මෙහි ඇවිල්ලා කමර්ෂල් කුකරි ඉගෙන ගන්න පටන් ගන්නකොටම Chef jobs වලට apply කරන එක. දැන් මට kitchen කිසිම experience එකක් තිබුණේ නැහැ. මම kitchen hand jobs hari monohari jobs තියෙන kitchen එකක මොනම හරි jobs වලට apply කරා. Apply කරලා ඒ kitchen hand job එකකින් හරි ඔය මුලින් ඉඳන්ම පටන් ගන්න ඕනේ. මොකද second semester එකේ වාර දෙන මෙන්න මේ placement book එක මේක ඔයා යන college එකේ විදිහට වෙනස් වෙනවා. මේ book එකේ තියෙනවා සර්විස් 48ක් ඔයා කම්ප්ලීට් කරන්න ඕනේ. ඒ සර්විස් එකේදී ඔයා කොච්චර කවර් ඔයාගේ කස්ටමර්ස්ලා කොච්චර හිටියද ඊළඟට මේ සර්විස් 48 දී ඔයා බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඩිනර් මේ තුනම කවර් වෙන විදිහට වැඩ කරන්න ඕනේ. මේක තමයි ගොඩාක්ම වැදගත් දේ. මොකද ඔයාගේ ඉස්සරහ දැන් අපි chef job එක Cookery course එක කරලා ඊට පස්සේ ඔයාගේ ටාගට්ස් තියනවානේ ඊට පස්සේ ඉගෙනගෙන ඉවර ඒ ටාගට්ස් වලට යන්න මේ පොත ගොඩාක්ම වැදගත් වෙනවා ඒ වගේම ඔයා අනිවාර්යෙන් chef කෙනෙක් විදිහට මේ course එක ඉවර වෙනකොට පැය 360ක් අනිවාර්යෙන් වැඩ කරලා තියෙනවා chef line cook කෙනෙක් විදිහට ඒක නිසා ඔයාට එකපාර chef job එකක් ගන්න line cook හරි එහෙම job එකක් ගන්න බැරි කෙනෙක් නම් ඒක තමයි මම කියුවේ මුලින්ම ඔයා kitchen hand job එකකින් හරි kitchen එකේ මොනම job category එක හරි පටන් ගන්න ඕනේ මේ commercial cookery පටන් ගන්නකොට. එතකොට ඔයා second semester එකට වගේ එනකොට ඔයා කැමැත්ත ඔයාට ප්‍රකාශ කළා ඔයා මෙතන වැඩ කර chef කෙනෙක් විදිහට වැඩ කරන්න ඕනේ කියලා ඒ requirement එක කියලා ඔයාට හිමීට move වෙන්න පුළුවන් kitchen එකට. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න මේ පොත ගොඩාක්ම වැදගත්. ගොඩාක්ම වැදගත්. දැන් අපි මේ හැම සර්විස් එකම මේ විදිහට ලියලා අපි කරපු දේවල් අපි එදා දවසේ හදපු කෑම ජාති වලින් තුනක් ඒ වගේ දේවල් මේකේ මෙන්ෂන් කරලා මේ පොත කම්ප්ලීට් කරලා ඉතාම පරිස්සමින් ඊළඟ වැඩට ගෙනකම් මේ පොත පරිස්සම් කරලා තියාගන්නවා මේ ඔක්කොම කෝස් එක ඉවර වුණාට පස්සේ ඔයාට පෝස්ට් ග්‍රැජුවේට් වීසා එකක් හම්බෙනවා අවුරුදු දෙකක ඒ ඇතුළතත් ඔයාට chef කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන් එතනදී ඉඳන් ඔයා හිතන්න ඕනේ ඔයාගේ ඊළඟ රික්වයර්මන්ට් එකට ඔයා යන්නේ කොහොමද කියලා ඒවට apply කරන්න visa categories ගොඩාක් තියෙනවා regional visa තියෙනවා sponsor visa තියෙනවා ওই වගේ ගොඩක් දේවල් තියෙනවා ඒකන මම තව ඉස්සරහට කතා කරන්නම් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේදී ඔයාට මෙහෙ ඇවිල්ලා commercial cookery කියන මේ කෝස් එක ගැන කරන්න අවශ්‍ය දේවල් මම මේ වීඩියෝ එකේදී ඔයාලට කිව්වා කියලා මම හිතනවා. ඉතින් ඒව ගොඩක් වැදගත් වෙයි කියලාත් මම හිතනවා. ඉන්න ආස කෙනෙක් ඉන්නා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලලා මම කියපු දේවල් හොඳට මතක තියාගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ගිහිල්ලා එන්න හැමෝම සතුටින් ඉන්න.